සත්ධර්ම ශ්‍රවණිය යනු තමන්ගේ මතාන්තර කියෝනකට නෙවෙයි. ඔය ඇත්ත හොඳට මේක මතක තියාගන්න. හරි. කවුරු හරි කෙනෙක් බණ කියනවනම් කවුරු හරි කෙනෙක් මාර්ගය කියනවනම් ත්‍රිපිටකයත් එක්ක මේක ගලපන්න. මොකද මේ ත්‍රිපිටකේ නැති කිසිම දෙයක් අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි එක්ක සම්මා සම්බුද්ධ වෙන්න ඕනි. අර කිව්වනේ මන්නේ. එක්ක පසේබුදු වෙන්න ඕනි. එහෙනම් ත්‍රිපිටකයත් එක්ක ගලපලා හාමුදුරුවනේ කොහෙද ඔය කතාව තියෙන්නේ, මොන පිටුවේද තියෙන්නේ, මොන සූත්‍රයේද තියෙන්නේ, කොහොමද දේශනා කළේ කියලා සද්ධර්මයේ ගලපගන්න. එතකොට මේ බණ අහන එක ගොඩාක් ලොකු ආනිසංස සහගත එකක්. ඔයත් අහලා තියෙනවනේ අර කිරි වවුල්ලු ටිකක් අහලා තියෙනව නේද? මොකද උනේ අභිධර්මයේ දේශනා කරනවා යට හාමුදුරුවරු දෙන්නේ. නිකන් සජ්ජායනා කරනවා. හරි. උඩ හිටියා කිරි වවුල්ලු 500ක්. දැන් කිරි වවුල්ලුන්ට බණ තේරුණාද? දැන් ඔය ඇත්ත කියනවා සමහරක් දාට මේ අභිධර්ම දේශනාවක් කීම කළාම අනේ හාමුදුරුවනි වේගෙ වැඩි තේරුන්නේ ආපහු සැරයක් දාන්න. ඔය ඇත්තන්ට තේරිලා නැත්තම් අර මෙලෝඩියක් තේරෙන්නේ නැති කිරි වවුල්ලුන්ට මොනා තේරෙන්නේ නැතිද නේ? කිරි වවුල්ලු මොකද කරේ? හාමුදුරුවන්ගේ කටහඬ ලස්සනයි. හරි. ලස්සන නිසා අහන් හිටියා. පින්වත්නි මේ කටහඬේ මිහිරට බැඳිලා සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒක මේ සින්දුවක් කිව්වනම් සින්දුවේ මිහිරට බැඳුණා කියලා විපාකය ලැබෙන්නේ නැහැ. හරි. ඒක සද්ධර්මයේ ආනිසංසය. සද්ධර්මයේ දේශනා කරන මුකේ සොරේට බැඳිච්ච නිසා කිරිවවුල් 500 දෙනා කිරිවවුල් ආත්මභාවයෙන් මිදිලා ගිහිල්ලා ඉපදුනා දිව්‍ය තලයක. ගෞතම බුද්ධ ශාසනය වෙනකන් අපාය කියන නමවත් ඇහුවේ නැහැ. එහෙමයි ධර්මයේ තියෙන්නේ. ගෞතම බුද්ධ ශාසනය පල්ලෙහාට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ද අභිධර්මයේ දේශනා කරලා එනකොට සැරියුත් මහරහතන් වහන්සේ ධම්මලා අභිධර්මිකයන් 500 දෙනෙක් බිහි වුණා කියන්නේ. ඒ 500 දෙනා කවුද? අර කිරිවවුල්ලු වෙලා උඩ එල්ලිලා අභිධර්මයේ ආපු අය. ඒගොල්ලන්ගේ පූර්ව පින තමයි කිරිවවුල්ලු වෙලා අභිධර්මයේ දේශනා කරනකොට මිහිරට බැඳිච්ච අය. එහෙනම් එහෙම මෙලෝඩියක් තේරුන්නේ නැති තිරසනුනුත් මේකෙන් නිවන් මොක්පුර ලැබුවා නම් සද්ධර්ම ශ්‍රවණය කරලා ඔබට මොනවා හරි තේරෙනවනේ නේ? එහෙනම් ඔබ ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළොත් තේරෙන්නේ මොනවද කිව්වේ? අඩුපාඩු හොයන්න නෙමෙයි. අනේ මගේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියනවා නේද? අනේ අපිව නිවන් පුර දක්වන ධර්මයේ දේශනා කරනවා නේද කියලා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළොත් හොඳට මතක තියාගන්න. මේ ජීවිතේ ඉඳන් ඔබ අනන්තීය පාප කර්ම ටික කරලා නැත්නම් අනිත් කරපු අකුසල් ඔක්කොම යට කරගෙන කුසලිය ඉස්මතු කරගෙන අර කිරිවවුල්ලුන්ට වෙච්ච දේම ඔබටත් වෙන්න පුළුවන්. ඉතින් තවත් මේකට කියන්න ගියොත් ගොඩක් තියෙනවා. ඔබ අහලා ඇති මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගැන. මොකද උනේ මණ්ඩුකට? එදා බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණු තීරේ බණ කී කී ඉන්නවා. මණ්ඩුක කියන්නේ විලේ හිටපු ගෙම්බෙක්. ගග්ගරා පොකුරේ හිටිය ගෙම්බෙක්. ඒ ගෙම්බට තමයි මෙතන මණ්ඩුක කියලා කිව්වේ. මණ්ඩුක කියන්නේ ගෙම්බට නෙනේ. මොකද කළේ? ගෙම්බ මේ පොකුණින් උඩට ඇවිල්ලා බුදුහාමුදුරුව බණ කියනවා කියලා දන්නේ නැහැ. කවුදෝ කෙනෙක් ලස්සන්ට මොනවදෝ කියනවා. කටහඬ විතරයි ඇහෙන්නේ. අහං හිටියා. මෙතනට ආව ගොපුළු කොල්ලෙක්. ඇවිල්ලා තමන්ගේ අතේ කෙවිතක් තිබ්බා. කෙවිත තියාගෙන අර කෙවිත උඩ ඉඳගත්තම එහෙම කළා අත් දෙක තියා. අනේ මේ කොල්ලා දැක්කේ නෑ කෙවිත ගිහිල්ලා හිටිය ගෙම්බගේ ඔළුව උඩ. ගෙම්බ එතනම මරණයට පත් වුණා. මොකක් කර කර ඉඳලද මරණයට පත් වුනේ? බනහනකොට මරණයට පත් වුණා. උස්සලා ගිහිල්ලා තිබ්බා වගේ දිව්‍ය තලයක පොදුනා. ගෙම්බ කල්පනා කරනවා දැන් දෙවියෙක්. නම මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඇයි ගෙම්බෙක් වෙලා ඉඳලානේ ආවේ? කල්පනා කරනවා මේ වගේ මහා සම්පත්තියක් ලබන්න මං කරගත්තු පින මොකද්ද? බලනකොට අනේ දෙයියනේ ලැජ්ජ හිතෙනවා. මං පිනක් කරලා නැහැ. බනහා හිටපු පිනෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. බැලුවා බුදුහාමුදුරුවෝ කො තාමත් ගග්ගරා පොකුණ තීරියේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. මොකද කළේ? මහා ආලෝකයක් පිරිවරාගෙන එතෙන්ට ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා කෝ මේ වන්දති පාදාති, කවුද මේ මගේ පාදක වැන්දේ? සබ්බා ඕබාසයම් විසා. මුළු පලාතම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ නොදැනද මේ ඇහුවේ? දන්නේ නැතුවද මේ ඇහුවේ? නෑ. ජානත්තාපි තථාගතෝ පුච්ඡන්ති, ජානත්තාපි නපුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති, කාලං විදිත්වා නපුච්ඡන්ති. බුදුරජාණන් වහන්සේලා දැනගෙනත් අහනවා, දැනගෙන අහන්නේ නැතුවත් ඉන්නවා. කාලය දැනගෙනත් අහනවා, කාලය දැනගෙන නොඅසාත් ඉන්නවා. අනේ අහනකොට මණ්ඩුක කියනවා, මණ්ඩුකෝහං පුරේ යාසි, මම මේ කලින් මේ පොකුණේ හිටිය ගෙම්බා. ඔයිති ඉන්න මගේ මලකඳ ස්වාමීනි, මම ගිහිල්ලා දිව්‍ය තලයක ඉපදුනා. අන්තිමට ඒ ධර්ම දේශනාව විවර වෙනකොටම සෝවාන් වෙලා ගියේ. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒ තරම් ආනිසංසදායක එකක්.